ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත Big 7 Travel Sri Lanka 13 ට ඔසවයි සංචාරකින් 950,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට අපේ ගුවනට පිට රටින් ගුවන් නියමුවන් දැන් අවධානය දේශීය පුවත් වෙත සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් 54න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා ඒ Big 7 Travel වෙබ් අඩවියයි එම ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාවට හිමිවැත්තේ 13 වන ස්ථානයයි සංචාරයේ කිරීමට සුදුසු ලොව හොඳම දූපත් 54න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ Big 7 Travel වෙබ් අඩවියයි. Big 7 Travel ප්‍රකාශයට පත් කරන ලද එම ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත්තේ 13 වන ස්ථානයේයි. එම ලයිස්තුවේ ඇතැම් ප්‍රබල රටවල් අභිබවමින් ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයක් හිමි කරගෙන තිබීමද විශේෂත්වයක් වනවා. කොවිඩ් වසංගත තත්ත්වය ආර්ථික අර්බුදයේ සහ විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකාව මීට වසර කිහිපයක සිටම සංචාරක ලයිස්තුවෙන් ඉවත්ව තිබුණා. නමුත් මෙම ලයිස්තුගත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නව දොරටුවක් විවර වෙනවා. Big 7 Travel වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාව විශ්මය ජනක දූපතක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ. මෙම විශ්මය ජනක දූපතට සංචාරකයන් පැමිණීමට හේතු දහසක් ඇති බවද Big 7 Travel පෙන්වා දෙනවා. මිත්‍රශීලී මිනිසුන් ඉහළ ආගන්තුක සත්කාර, ප්‍රණීත ආහාර පාන වර්ග, සුන්දර වෙරළ තීරය, තේවතු වන අලින්ගෙන් පිරුණු වනජීවී උද්‍යාන සහ වසර දසදහස් ගණනක් ඉපැරණි පෞරාණික නටබුන් එම හේතු අතරට එක් කර තිබෙනවා. Big 7 Travel වෙබ් අඩවිය මෙම ලයිස්තුව සකස් කිරීමට ඉතා ක්‍රමානුකූල තෝරා ගැනීමේ ක්‍රියාවලියක් භාවිතා කර ඇති බවද සඳහන්. ඒ අනුව 2023 වසරේ සංචාරකයන් වෙනුවෙන් නැති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම දූපත් ලයිස්තුව නම් කිරීමට Big 7 Travel වෙබ් අඩවිය පියවරගෙන ඇති බව වාර්තා වනවා. මේ අතර 2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 950,000කට වඩා අධික පිරිසක් පැමිණ ඇති බව වාර්තා වනවා. ඒ බව සංචාරක මණ්ඩලයේ දත්ත වාර්තා මගින් තහවුරු කර තිබෙනවා. උඩවලව ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තවත් සංචාරක තෝතැන්නක්. මෙම ජාතික වනෝද්‍යානයේ හරහා වලවේ ගඟ ගලා යාම නිසා මෙතෙක් කල වනෝද්‍යාන භූමිය කොටස් දෙකක් වශයෙන් වෙන්ව පැවතුණා. ඒ එක් කොටසක් හෙක්ටයාර 10,000කුත් අනෙක් කොටස හෙක්ටයාර 20,000කුත් ලෙසයි. එම කොටස් දෙක එක් කිරීම සඳහා වලවේ ගඟ හරහා පාලමක් ඉදිකිරීමේ කටයුතු ඊයේ ආරම්භ වුණා. මෙම ජාතික උද්‍යානය හඳගිරිය පැත්තෙන් එක ප්‍රවේශයක් තියෙනවා උඩවලව පැත්තෙන් තව ප්‍රවේශයක් තියෙනවා මේ ගඟ නිසා මේ පාලම දැමීම තුළ ජනතාවට මේ සම්පූර්ණ උඩවලව උද්‍යානයම නැරඹීමට අවස්ථාව මේ පාලම ලබා දීමෙන් සිද්ධ වෙනවා මේ අතර මෙරට ගුවන් නියමුවන්ගේ හිඟයට විසඳුමක් ලෙස විදෙස් ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා ඒ බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විධායක නිලධාරී රිචඩ් නටාල් තහවුරු කර තිබෙනවා. ඒ අනුව විදෙස් ගුවන් නියමුවන් බඳවා ගැනීමට මෙරට රජයේ අනුමැතිය හිමි වූ පළමු අවස්ථාවද මෙය වනවා. අයෝරා සංවිධානයේ මීළඟ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අයෝරා සංවිධානයේ සභාපතිත්වය වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට හිමිවනු ඇති. රට යලි යථා තත්වයට පත්ව ඇති බවට ජාත්‍යන්තරයට ඒ අනුව පණිවිඩයක් ලබා දීමට අවස්ථාව හිමිවන බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කළේ. ඉන්දියානු සාගරයේ වටද්දර රටවල් ඒකාබද්ධව පිහිටවා ගනු ලැබූ අයෝරා සංවිධානයේ මීළඟ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මේ රැස්වීමේදී ශ්‍රී ලංකාව
අයෝරා සංවිධානයේ සභාපතිත්වය බාර ගන්න අවුරුදු දෙකකට අපි හිතනවා ලෝකයේත් එක්ක ශ්‍රී ලංකාව සම්බන්ධ වීමට කරන කටයුත්තේදී අයෝරා සංවිධානයේ නායකත්වය ශ්‍රී ලංකාවට ලැබීම ඉදිරිපත් කර දෙක තුලදී තාමත්ම වැදගත් සම්දිස්ථානයක් වෙයි කියලා එහිදී අපි ආරක්ෂාව කොහොමද තහවුරු කරගන්නේ සාමය කොහොමද අපි තහවුරු කරගන්නේ එකිනෙකා අතර තිබෙන ඥානය හා දැනුම කොහොමද වැඩි දියුණු කරගන්නේ ඔවුන් අතර වාණිජ සම්බන්ධකම් කොහොමද වැඩි දියුණු කරගන්නේ සාගරයේ ආශ්‍රිතව ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා කොහොමද අපි සම්බන්ධ වෙන්නේ මේ සියල්ල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ලබන 10 සහ 11 වන දින ලංකාවේ පැවැත්වෙන අයෝරා සංවිධානයේ දේශ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ලෝකයේ රටවල් 16ක විදේශ අමාත්‍යවරු හෝ අමාත්‍ය මට්ටමේ අය එකඟතාවය පළ කරලා තියෙනවා පැමිණීම සඳහා එකෙන් රටට නායකත්වය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබෙනවා රටේ නැවත වතාවක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන බවට ලෝකෙට පණිවිඩයක් කියන්නට අපි හොඳ අවස්ථාවක් ලැබෙනවා चैनल 4 සහ දුම්රිය වර්ජනයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් चैनल 4 නාලිකාව විකාශනය කරපු ස්ථාවරය වසර ගානක ඉඳලා මේ රටේ දැනුම් තේරුම් තියෙන බොහෝ දෙනෙක් කියපු ස්ථාවරය. හැබැයි අපේ රටේ සිදුවන අපරාධයක් පිළිබඳව පරීක්ෂණය සාධාරණව කරන්නේ නැතිකොට ජාත්‍යන්තරට යන එක කිසි වරදක් නැහැ. ඒකට බය වෙන්නේ වරදට සම්බන්ධ අය කුමන්ත්‍රණය කරපු අය සහ එම වරදට සම්බන්ධ අපරාධකරුවන්ට අනුකම්පා කරන අය පමණයි. එක්කෙනෙක් බලයට ගෙන්න සැලැස්මක් හදලා මිනිස්සු ඝාතනය කරනවා නම් 3-400ක් මොනතරම් අපරාධ කළද ඒගොල්ල අපරාධකාර කවුද කරේ කියලා පරීක්ෂණයක් කළා කියන්නේ නැත්නම් ඒක හේතුව මොකද්ද එහෙනම් ඒගොල්ලෙකට සම්බන්ධයි අපේ රටේ වෙච්ච කිසියම් මිනිමරුමක් සඳහා මිනිමරු හොයාගත්තේ නැත්නම් මොකද්ද ඒ කියන්නේ ඒ කරේ කවුද ආණ්ඩු කරලා තියෙන්නේ සම් පහසුක පහරේ කරා ඒගොල්ල channel po එක හරිද වැරදිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ මම ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් කළා තියෙනවානේ කරුණාකරලා අන්න ඒවා විමර්ශනය කරා 2010 ඉඳන් හමුදා බුද්ධයන්ස තෞහිජ් ජමත් ව්‍යාපාරේ හදාගත්තද නැද්ද ප්‍රශ්නෙට උත්තර දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාම කරපු ප්‍රකාශයක් තියෙනවා වෙන channel 4 කියන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ කියලා තියෙනවා රජෝපණ ආරාමේදී අපි මේ වගේ අන්තවාදීන්ට සල්ලි දීලා තොරතුරු ගත්තා. ඒගොල්ලොත් එක වැඩ කළා කියලා. ඒක පරීක්ෂා කරා. දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ ස්ට්‍රයික් කරනවා ස්ට්‍රයික් කරනවා ස්ට්‍රයික් කරනවා එක එක ප්‍රශ්න දානවා. මේ හැම ප්‍රශ්නෙම දාන්නේ ආණ්ඩුව වට්ටන්න. මේ වෙලාවේ වැඩ වර්ජන කරන්න ඕනි අපි කිමු බරපතල සිද්ධියකට. මේ පොඩි පොඩි දේවල් අරගෙන උසස් වීම නැහැ අරව නැහැ. ඒවට කියලා මේ වැඩ වර්ජන කරනවා. මේක වෙලාව මේ දක්වා කරලා තියෙන වැඩවර්ජන සංඛ්‍යාව ගණන් හදලා බැලුවොත් ට්‍රිලියන ගණනක ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ නැවත කෝච්චි පද්ධතියක් දාන සල්ලි විනාශ කරලා තිබෙනවා. ඉතින් මේ தත්ත්වය ශ්‍රී ලංකාවට තවදුරටත් දරා ගන්න බෑ. මහජනයාට මේක දරා ගන්නත් බෑ. මොකෝ මහජනයා මහන්සියල හම්බ කළා තමයි මේ හැමෝන්ටම ගෙවන්න තිබෙන්නේ. වන්දි වලින් ජීවිතේක වටිනාකමම ඉන්න බෑ. ඉතින් මේ සිදුවීම අද වෙච්ච සිදුවීමක් නෙමෙයි. අපි දැක්ක අරගලයට ආපු ළමයි ඒ කාලේ කෝච්චි උඩ නැගගෙන ආවා ගොඩබේ ගියාම ආය කෝච්චි උඩින් එන්න ඕනේ නැහැ කියලා. හැබැයි ආය එන්න වුණා. දුම්රිය ක්ෂේත්‍රය අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ඒ සඳහා පියවරක් ගන්න නැතුව අපි ඔලුගෙඩි මාරු කිරීම තුළ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාර්ක සභාවට පොලිස් කොමිසම සහ මුදල් කොමිසම කැඳවා තිබෙනවා. ඉදිරි පළාත් සභා සඳහා මුදල් වෙන් කිරීම හා පොලිස් කොමිසමේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මණ්ඩ පෝෂණේ තියෙන රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. එතකොට ඒ වලට ප්‍රමුඛත්වය වෙන විදිහට මේ අරමුදල් වෙන් කරනවද? අපි ගරන් තියෙන ඉන්ඩිකේටර්ස් වල ඇත්තටම මණ්ඩ පෝෂණය වගේ නියුට්‍රිෂන් ඉන්ඩිකේටර් එකක් නැහැ. පවතින තත්ත්වයේ නොසලකා අපිට වැඩ කරන්න බෑනේ. අපිට දැන් මේ ක්‍රමක්‍රමයෙන් කැපිටල් වෙන් කිරීම පුළුවන් ත අඩු වෙලා තියෙනවා. නව වැඩ වලට යන්න එපා කියලා. මුදල් නැතිකම. පළාත් සභා ක්‍රියාත්මක වෙන කාලේ යොදපු මුදල්ම මේ පහුගිය කාලෙත් දැන් ආණ්ඩුකාර පාලනයේ යටතේ තියෙන කාලෙත් ඒ විදිහට මුදල් වෙන් जनता दीर्घकाल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 ीर्घक
පළසභාවට විශාල වගකීම් මානයක් පවරලා දුන්නට පළසභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රමාණවත් මුදලක් උපයන්න ඕනේ රෙවෙනු සෝසස් පවරලා නැහැ. සියලුම ජනතාව සමග ඉන්ඩිරෙක්ට් සහ ඩිරෙක්ට් ටැක්සස් ගෙවන්නේ ආණ්ඩුවට. හැබැයි සේවාවන් ලබා ගන්නේ පළසභාවට. පළසභා ක්‍රමේ නැති කරොත් නැති වෙන්නේ පළසභා කාර්යාලයත් ඔය මහමෙතුමා ඇමතිවරු පස් දෙනයි සම්පූර්ණ යාන්ත්‍රණයේ මේ ජාතික මට්ටමට ඇටැච් වෙන්න ඕනේ. පළසභාව නැතිනම් ඉතුරු වෙන්නේ දැන්ට කරන වියදමෙන් 0.7යි ඉතුරු වෙන්නේ. බිලියන වලින් ගත්තොත් බිලියන් 1.5යි 7යි යන්නේ පළසභා සිස්ටම් එක තියෙන මන්ත්‍රීවරු ඒ ටික පවත්කරගෙන යන්නේ. හැබැයි බිලියන් 650ක් ඕනේ පළසභා වලට. ලංකාවේ සියලුම පළසභා දැන් විසිරු යනවා. නමුත් පළසභා සභාපතිවරයා නිලේ ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඊළඟ සභාව කැඳවනකන් සභාපතිවරයා ඉන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි ඒක හදලා තියෙන්නේ පළසභාව විසිරු වෙලා මාසයක් දෙකක් ඇතුළත ඊළඟ සභාවේ එයි කියන උපකල්පනින්නේ සබරගම් පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා මාස 4ක් විතර නිවාඩු හිටියා. නිවාඩු හිටපු කාලය තුල එයා මේ ඉන්ධන දීමනාව අරගෙන තියෙනවා. දැන් ඉන්න ආණ්ඩුකාරයා ඇවිල්ලා හොයලා බලනකොට ඉන්ධන දීමනාව අරන් තියෙන්නේ ආගේ පෞද්ගලික ලේකම්බරිය. නල්ලස්සා දූෂණ කොමිෂන් සභාව දැන් ඒ වගේ එකකින් ඒවට ඇක්ෂන් ගන්න ඕනේ. දැන් මුදල් කොමිෂන් සභාවේ වපසරියේදී සමහරට ඒ මට්ටමට යන්න බැරි තත්ත්වයක්. මහජනතාව දැනුන් නොදුන්නොත් පැමිණිල්ලක් එනවා. පැමිණිල්ල හොයලා බැලුවට පස්සේ රිසල්ට් එක හොඳ වුණාද නැද්ද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවද වෙන? මහජනතාවට කොමිෂන් එක ඍජුව අමතන්න පුළුවන් හොට්ලයින් එකක් තියෙනවා 1960. පොලිස් කොමිෂන් මේ සභාපතිවරයා වශයෙන් මේස පාන්නච්චු කියන විදිහට වැඩ කරනවා. ඒ වුණ පොලිස් කොමිෂන් වඩා දේශපාලනඥයන්ට පොලිසිය පාලනය කරන්න දුන්නොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි ওই 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල දෙනවට විරුද්ධත් ඒකයි. 40 වන ගන්තිය සඳහන් විධි විධාන ප්‍රකාරව කොමිෂන් සඳහා අභ්‍යන්තර විගණනයකයක් ස්ථාපිත කර නොතිබු බැවින් සමාලෝචිත වර්ෂය සඳහා අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබෙන දැන් ඒක කරන්න ඕනේ නේද? ඒක ගැටලුවක් තියෙනවා. අදටත් අපට අභ්‍යන්තර විගණකවරයෙක් නැහැ. ඩිපියුටි තන්ත්‍රයේ 6 දෙනෙක් නැහැ. අධ්‍යක්ෂක තන්ත්‍රයේ දෙන්නෙක් නැහැ. ගන්න විදියක් නැහැ මුදල නැති නිසා. මුදල් වෙන් කිරීමට ගැටලුවක් කියන එක ත්‍රිෂි ආයවැය දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.